අපි ඉවර කරපු තැන මතක් කරගත්තොත් අපි කඩදාසිය නිර්මාණය කර ගැනීම කතා කරා අතින් පිටපත් කළ පොත් සෑදීම කතා කරා ලී අච්චු කියන්නේ ප්‍රාථමික මුද්‍රණ යන්ත්‍රය ගැන කතා කරා චීනයේ ඒක චීනයේ නිෂ්පාදනය කරේ එතකොට කඩදාසිය ගැන අපි කතා කරනකොට සායිලුන් කියන කෙනෙක් තමයි ඒක නිර්මාණය කරේ අපි ඒ ගැන ගිය සතියේ කතා කරා මේ නිසායිලුන් ඊට පස්සේ පොත්පත් සෑදීම මේක කඩදාසිය ආරම්භයයි සහ ඊට කලින් ඉඳලම මේක ආවා සාමාන්‍ය පරිදි එතකොට එතෙන්දී ඔය විවිධ පොත් තල් පත්‍ර සකසන ලද මැටි වගේ දේවල් පාවිච්චි කරලා තමයි මේ පොත්පත් ඒ කියන්නේ මුද් කබඩා කර හැකි ලෙස පොත්පත් සෑදීම සිද්ධ කරේ එතකොට ඒකත් අපි ඓතිහාසිකව වැදගත් වෙනවා සංනිවේදනයේ විකාශනයේ කතා කරනකොට ඊට පස්සේ සරල මුද්‍රණ යන්ත්‍ර එහෙම නැත්නම් අපි කියන්නේ ඔය ලී අච්චුවක් වගේ එකක් තියලා ඒකට තීන්ත දාලා මුද්‍රණය කරන ආකාරය මූලිකවම චීනෙන් ආරම්භ වුණා අපි ගැන ඊ සතියේ කතා කරා මෙතන මේ වගේ කරපු එකක් තුන අපි අද අපිට කරන්න තියෙන්නේ මිනිසුන් හෝ පරවියන් මගින් කොහොමද පණිවිඩ රැගෙන යාම සිද්ධ කරේ කියලා ඊට පස්සේ ගුටන්බර්ග් ගේ මුද්‍රණ යන්ත්‍රය විදුලි හා විද්‍යුත් සංඥා ක්‍රම සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙනවා රයිට් හරි අපි අද පාඩමට ගියොත් මිනිසුන් හෝ පරවියන් මගින් පණිවිඩ රැගෙන යාම අපි මේ ටික ඉවර කළා ලබන සති වෙනකොට අපිට කරන්න පුළුවන් ඊට පස්සේ අපි මොකද මේ කාරණා ටික වැදගත් වෙනවා 11 වසර පොතට ලින්ක් කරගන්නකොට ඊට පස්සේ 10 වසරටත් මං හිතන්නේ ඔයගොල්ලෝ සම්බන්ධ වෙනවා ඔයගොල්ලන්ට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් 10 වසරකටත් මේ දවස්වල සම්බන්ධ වෙන මොකද අපි එතෙන්දී විශේෂයෙන් ජන සංනිවේදනය වගේවා ඉස්සරහට කතා කරනවා සංනිවේදන වර්ග මොනවද කියලා කතා කරනකොට එතකොට 11 වසරදී ඒක වැදගත් වෙනවා මේ ටිකත් එක්කම මොකද පළවෙනි පාඩම විශේෂයෙන් ඔය කොහොමද ජන සංනිවේදනයේදී තොරතුරු එකතු කරන්නේ කියන වගේ දේවල් මුලින්ම අපි කතා කරනවා එතකොට ඉතින් වැදගත් වෙනවා ජන සංවේදනයේ ජනමාධ්‍ය කියන ඒවා එතකොට 10 වසරේදී ඔයගොල්ලෝ මේක සමගාමීව සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඉතාව වැදගත් හරි එතකොට අද පාඩමෙන් අපි කතා කරන්නේ මිනිසුන් හෝ පරවෙන් මගින් ඒ කියන්නේ මොකක් හරි මනුස්සයෙක් එහෙම නැත්නම් සතෙක් මොන හරි ක්‍රමයකින් පණිවිඩය ඉක්මනින් රැගෙන යාම සඳහා කොහොමද මිනිස්සු යොමු වුණේ කියන කතාව තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. දැන් අපි දන්නවා සංනිවේදනය කරනකොට අපිට ටික ටික තිබ්බ ඒ කියන්නේ කාලයත් සමග අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි මේ දුර සහ කාලය කියන එක සංනිවේදනයට සඳහා වැයවන. ඒ කියන්නේ දුර වැඩි නම් උදාහරණයකට ගත්තොත් එහෙම මෙතන ඉන්න කෙනෙකුට එහෙම නැත්නම් කොළඹ අපි කියමුකෝ කොළඹ ඉන්න කෙනෙකුට යාපෝන වුණොත් ඒ දුරට යන්න තියෙන කාලයක් තියෙනවා. එතකොට මේ දුර සහ කාලය කියන එක වැඩි වෙනවා අර දුරත් එක්ක. එතකොට පණිවිඩය යන්න තියෙන කාලය වැඩි. අන්න ඒක ලොකු ගැටලුවක් වුණා. කියන්නේ ටයිම් ඇන්ඩ් ස්පේස් එක මේ සංනිවේදනයේදී කාලය සහ දුර කියන එක සංනිවේදනයේදී ප්‍රශ්නයක් වුණා. දැන් අදටත් අපි ගත්තොත් එහෙම දැන් අපි දන්නවා අර පර්සිවරන්ස් රෝවර් එක තියෙනවා අඟහරු වල. හැබැයි එහෙ ඉඳලා පර්සිවරන්ස් එක ෆොටෝ ගත්තට මෙහෙට එන්න දවස් 3-4ක් යනවා. නේද? එහෙම බැලුවාම එතනත් අපි ටයිම් ඇන්ඩ් ස්පේස් ඒ මට්ටමින් අපි ජය අරගෙන නැහැ. එතකොට ඉස්සර කාලේ තිබ්බ ප්‍රශ්නේ තමයි දැන් අඬබෙරියක් වගේ එකක් ඇව්වා කියන්නේ නේද? එතකොට එතෙන්දී ටයිම් ඇන්ඩ් ස්පේස් එක තියෙනවා. දැන් මේ මිනිසුන් හෝ පරිවින එහෙම නැත්නම් මිනිසුන් හරි සත්තු වගේ අය පාවිච්චි කරලා පණිවිඩය යවන්න මුල්ම හේතුව වුණේ එහෙම නැතුව පණිවිඩයක් අරන් යන්න ගියොත් පණිවිඩයක් යවන්න එක ඉතාම දුෂ්කර කටයුත්ත ටයිම් ඇන්ඩ් ස්පේස් එකේ තියෙන ගැටලුව හින්දා ඔක අවම කරගන්න උත්සාහයක් ඉදිරියට තමයි මේ දේවල් එන්න එන්න ලෝකෙට ආවේ. දැන් මම මෙතන කතා කරලා තියෙන්නේ පණිවිඩය සම්ප්‍රේෂණය කිරීම උදෙසා තිබුණු ලොකුම බාධකය තමයි කාලය සහ දුර. එතකොට ඒ කාලෙ විදියට ඉතා ඉක්මනින් පණිවිඩයක් යවන්න ඕනේ හින්දා මිනිස්සු භාවිතා කළා පණිවිඩය යවන්න පටන් ගත්තා. ඊට පස්සේ
මිනිසුන්ගෙන් පස්සේ අශ්වාරෝහකයෝ වගේ අය පාවිච්චි කරා. ඊට පස්සේ ඊතල වගේ අය, කියන්නේ අදාළ ප්‍රදේශයකට ඊතලයකින් පණිවිඩය යවලා ඉක්මනින් පණිවිඩය යවන. ඊට පස්සේ සුනකයෝ, පරවියෝ වගේ විශේෂයෙන් පළවෙනි ලෝක යුද්ධෙත් මේ සුනකයෝ පාවිච්චි කරලා තියෙනවා. කියන්නේ 1920 ගණන් වල වගේ සුනකයෝ පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ ආකාරයෙන් බැලුවාම සංවේදනයේ ආරම්භික ආරම්භය සහ විකාශය කතා කරනකොට මේ ටයිම් ඇන් ස්පේස් එක අඩු කරගන්න, එහෙම නැත්නම් දුර සහ කාලය කියන එක කලමනාකරණය කරගන්න කරපු උපක්‍රමයක් විදිහට මේ මිනිස්සු, අස්වාරෝහකයෝ, සත්තු වගේ අය යොදාගෙන පණිවිඩ හොමාරු කර ගැනීම ලෝකේ ආරම්භ වෙලා තියෙනවා. රයිට්. හරි, අපි ඒකට අදාළව පොඩ්ඩක් නෝට් එකක් ලියාගමු. අපි ටිකක් ඉක්මනින් යන්. එතකොට අපිට ලින්ක් කරගන්න පුළුවන් 11 වසර පාඩම් ටික. හරි, ලියා ගන්න. මිනිසුන් හෝ පරවියන් වරහන් ඇතුලේ සතුන් මගින් පණිවිඩ රැගෙන යාම. ලයින් එක එහෙම ක්ලියර් නැත්නම් මට කියන්න. මිනිසුන් හෝ පරවියන් වරහන් ඇතුලේ සතුන් මගින් පණිවිඩ රැගෙන යාම. මාතෘකාව ඒක යටතේ ලියා ගන්න. සන්නිවේදනය ගැන කතා කිරීමේදී අවශ්‍ය පණිවිඩය සම්ප්‍රේෂණය කිරීම උදෙසා තිබුණු ලොකුම බාධකය වූයේ කාලය හා දුරයි. එතෙන්දී කාලය හා දුරයි කියන එකට ඉරක් ගහ ගන්න. මොකද ඒක හරි වැදගත්. ගොඩක් වෙලාවට සංනිවේදනය කතා කරනකොට මේ ටයිම් ඇන්ඩ් ස්පේස් කියන එක ගැන කතා කරන්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට ඕගොල්ලන්ගේ දැනුම පෙන්වන්න මේ කාලය සහ දුර කියන එක තමයි තිබ්බ ගැටලුව කියන එක ඔගලන්ට වැදගත් වෙනවා. ඔගලන්ගේ ලකුණු වැඩි කරගන්න. ඒතකොට ඒ මට්ටමින් කවුරුත් උත්තර ලියන්නේ නැහැ. ඕලෙවල් තමයි. උදසා තිබුණු ලොකුම බාධකය වූයේ කාලය සහ දුරයි. එනම් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පණිවිඩයක් යැවීමේදී එම පණිවිඩය යැවීමට ගතවන කාලය පණිවිඩය ලබා ගන්නා පාර්ශවයේ සිටින දුරාණුව අඩු වැඩි වීමයි. ඒ අනුව ඉතා කෙටි කාලයකින් පණිවිඩ රැගෙන යාමේ අවශ්‍යතාව දියුණු වෙමින් පැවති මානව සමාජයට අත්‍යවශ්‍ය විය.
දියුණු වෙමින් පැවති මානව සමාජයට අත්‍යවශ්‍ය විය. විශේෂයෙන්ම රජවරුන්ට සහ පාලකයන්ට විශේෂයෙන්ම රජවරුන්ට සහ පාලකයන්ට මෙය දැඩි ලෙස අවශ්‍ය වූ කාරණයක් විය. මෙය දැඩි ලෙස අවශ්‍ය වූ කාරණයක් විය. අලුත් ඡේදයකට එන්න චුට්ටක් ඉක්මනින් කියනවා මම වේග වැඩි නම් කියන්න. ඉක්මනින් පණිවිඩ ගෙන යාම සඳහා අලුත් ඡේදක ඡේදකින් ඉක්මනින් පණිවිඩ ගෙන යාම සඳහා ඉක්මනින් පණිවිඩ ගෙන යාම සඳහා මිනිසුන් භාවිතා කිරීම ඉක්මනින් පණිවිඩ ගෙන යාම සඳහා මිනිසුන් භාවිතා කිරීම මුල් කාලයේදී සිදු වූ අතර පසුව අශ්වාරෝහකයන් යොදාගනු ලැබිය. මීට අමතරව ඊතල යොදාගෙන අවශ්‍ය පණිවිඩය අමුණා විදීම මගින්ද පරවියන් සුනකයන් වැනි සතුන් මගින්ද පණිවිඩ යැවීම සිදු විය. පරවියන් සුනකයන් වැනි සතුන් මගින්ද පණිවිඩ යැවීම සිදු විය. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ අනබෙර මගින් පණිවිඩ යැවීම උදාහරණයක් විදිහට දාගන්න. ශ්‍රී ලංකාවේ අනබෙර මගින් පණිවිඩ යැවීම. වේග වැඩි නම් මොන හරි මිස් වුණොත් කියන්න මම ඉක්මනින් යන්නේ මේ ටික අපිට ඉක්මනින් ඉවර කරලා පුළුවන් මේ 11 අවස්ථරේවත් එක ලින්ක් කරගෙන පාඩම් ටික කරගෙන යන්න. හරි ඓතිහාසික විකාශයේදී අපි ඊළඟ කොටස විදිහට අපි ගන්නේ ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කිරීම. අපි ඒකට අදාළව චුට්ටක් බලමු. බලමු ඊළඟට අපි කතා කරන්නේ ජොහන්ස් ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය සම්බන්ධයෙන්. එතකොට මේක 1450 වගේ කියන්නේ 1453 ජර්මන් ජාතික ගුටන්බර්ග් කියන පුද්ගලයා තමයි මුලින්ම මුද්‍රණ යන්ත්‍රයක් විදියට අර තිබ්බ සරල මුද්‍රණ ක්‍රමයට එහා ගිහිල්ලා ටිකක් ක්‍රමවත් ප්‍රාථමිකව තිබ්බ මුද්‍රණ ක්‍රම දියුණු කරලා වඩාත් දියුණු කරලා ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය විදිහට 1453 ගුටන්බර්ග් කියන පුද්ගලයා විසින් ජොහන්ස් ගුටන්බර්ග් යාගේ නම විසින් එයා නිෂ්පාදනය කරා. එතකොට ප්‍රධානම කාරණේ වෙන්නේ මේ ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රයෙන් ඉස්සලම මුද්‍රණය කරේ බයිබල් එක. එතකොට ඒකට ගුටන්බර්ග් බයිබලය කියලා කියනවා රයි. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි අර ප්‍රාථමිකව තිබ්බ මුල්ම අර අපි ඊට කලින් සතියේ කතා කරා වගේ චීනයේ නිෂ්පාදනය කරපු අර සීල් එක වගේ කරපු මුද්‍රණ කටයුත්තට වඩා එහා ගිහිල්ලා දියුණු ක්‍රම භාවිතා කරලා මුද්‍රණ යන්ත්‍රයක් විදියට නිර්මාණය කිරීම තමයි වැදගත් වෙන්නේ. මේ මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කිරීම විශේෂයෙන් පුවත්පත් ලෝකයට බිහි වෙන්න ප්‍රධාන කාරණයක් බවටත් පත් වෙනවා. මේ ඉන්න ජොහන්ස් ගුටන්බර්ග් කියන පුද්ගලයා
එතකොට මේ තියෙන්නේ ගුටන්බර්ග් බයිබල් එක. එයා විසින් කරන ලද ගුටන්බර්ග් බයිබල් එක. හරි. එතකොට මේක සෑහෙන්න හොඳට එයා print කරලා තියෙනවා. Right. හරි. අපි එතකොට මේකට අදාළව අපි ලියා ගමු. Gutenberg within Gutenberg within Nutana Mudranayantre Nirmane Kirim Gutenberg within Nutana Mudranayantre Nirmane Kirim Gutenberg Berg kin good Bayanai Al Ryanai Al Gayanai Berg එක වචනයක් හැබැයි ගුටන්බර්ග් විසින් නෝ හරි මේක යටතේ ලියාගමු ප්‍රාථමික මට්ටමේ මුද්‍රණ ක්‍රමවේදයන් ප්‍රාථමික මට්ටමේ මුද්‍රණ ක්‍රමවේදයන් චීනයේ විසින් නිර්මාණය කළද प्राथमिक मट्टमे मुद्रण क्रमवेदयान चीने विसिन निर्माणे कलद एम मुद्रण यंत्र वैडि दियुनु करमीन जर्मनीये जोहान्स Johannes Gutenberg නැමැති පුද්ගලයා විසින් Johannes Gutenberg නැමැති පුද්ගලයා විසින් Johannes Gutenberg නැමැති පුද්ගලයා විසින් නවීකරණය කරන ලද ලොව ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය ලොව ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය නිෂ්පාදනය කළේය. ක්‍රිස්තු වර්ෂ 1453 දී ඔහු විසින් ලෝහ අකුරු යොදාගෙන සහ ඒ දක්වා අතින් කරන ලද මුද්‍රණ කටයුතු වෙනුවට අත් යන්ත්‍රයක් යොදා ගනිමින් මෙම මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කළේය අලුත් ඡේදකෙන් ලියා ගන්න ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය මගින් ප්‍රථමයෙන්ම මුද්‍රණය කර ඇත්තේ බයිබලය වන අතර
ප්‍රථමයෙන්ම මුද්‍රණය කර ඇත්තේ බයිබලයේ වන අතර එය ගුටන්බර්ග් බයිබලය ලෙස හඳුන්වයි. එය ගුටන්බර්ග් බයිබලය ලෙස හඳුන්වයි. ඒ ගුටන්බර්ග් බයිබලය ලෙස හඳුන්වයි. ඒ ඡේදෙටම ලියා ගන්න මුද්‍රණ යන්ත්‍රය බිහිවීම නිසා මුද්‍රණ යන්ත්‍රය බිහිවීම නිසා පුවත්පත් බිහිවීම ආරම්භ විය. පුවත්පත් බිහිවීමට මූලික අඩිතාලම වැටෙන්න මේ ගුටන්බර්ග් යන්ත්‍රය බිහිවීමත් ලොකු කාරණයක් බවට පත් වුණා. රයිට්. හරි. අපි කතා කරේ ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය. එතකොට සංනිවේදනයේදී විශේෂයෙන් අපි ඔක කතා කරනකොට මේ ඔය ලිඛිතව ඒ කියන්නේ මුද්‍රිත මාධ්‍ය ගැන අපි කතා කරනකොට මුද්‍රිත මාධ්‍ය ලෝකයේ ප්‍රචාරණය වෙන්න වැඩි හරියක් ප්‍රචාරණය වෙන්න මේ ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය ලොකු පිටිවහලක් වුණා. එතකොට ඒක අපි ඓතිහාසිකව ගත්තාම සංනිවේදනයේ ලොකු හැරෝම් ලක්ෂයක් විදිහට අපිට ගන්න පුළුවන්. හරි. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මොනවද කියලා අපි අන් චුට්ටක් නෝට්ස් ටිකක් වැඩි තමයි නේද? අපි මේ ටික ඉක්මනින් කරන්න ඕනේ හින්දා මම ඉක්මනින් කරන්නේ ඊළඟ කොටසට යන්න. අපි ඊළඟට කතා කරන්නේ විදුලි හා විද්‍යුත් සංඥා ක්‍රම බිහිවීම සම්බන්ධයෙන්. එතකොට විදුලි හා විද්‍යුත් සංඥා ක්‍රම යටතේ අපි කතා කරනවා කම්බියක් දිගේ සංඥා කියන්නේ කම්බියක් භාවිතා කරලා සංඥා සංකේත භාවිතයෙන් සංනිවේදනය කිරීම කතා කරනවා. එතෙන්දී අපිට වැදගත් වෙන්නේ මුලින්ම කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතා කරලා සංනිවේදනය කිරීම සම්බන්ධයෙන් පළවෙනි ගෞරවයේ ලෝකෙ හම්බ වෙන්නේ සැමුවෙල් මෝස් කියන පුද්ගලයාට. එයා හදනව පොඩි යන්ත්‍රයක් කම්බියක් දිගේ ඒ කියන්නේ එක කෝඩ් එකක් වගේ යන්නේ. මම ඒක චුට්ටක් පෙන්නන ඕගලන්ට. එතකොට ඒ කෝඩ් එක දිගේ පොඩි පල්ප් එකක් ඒ කියන්නේ පොඩි සද්දයක් වගේ යන්නේ. එතකොට ඒ සද්දේ තියෙන රටාව අනුව පණිවිඩය හඳුනා ගන්න පුළුවන් විදිහට තමයි හදන්නේ. අපි ඒකට කියනවා මෝස් කෝඩ් එක කියලා. රයිට්. සැමුවෙල් මෝස් ඇමරිකානු ජාතික සැමුවෙල් මෝස් තමයි ඒක නිර්මාණය කරන්නේ. මේ ඉන්නේ සැමුවෙල් මෝස් කියන පුද්ගලයා. එතකොට මෙන්න මේක තමයි මෝස් කේත ක්‍රමය කියලා කියන්නේ. එතකොට A අකුරට එක විදියක් තියෙනවා, B අකුරට එක විදියක් තියෙනවා. මේ ආදී වශයෙන් කෝඩ් එකක් තියෙනවා. එතකොට ඒ කෝඩ් එක අනුව තමයි අපි අඳුනගන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට ලෝකේ ප්‍රථමයෙන්ම කම්බියක් දිගේ පණිවිඩ යවන ක්‍රමයක් විදියට සැමුවෙල් මෝස්ගේ මේ ක්‍රමය තමයි ප්‍රථමයෙන්ම අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ තියෙන්නේ මෝස් කෝඩ් යන්ත්‍රයක්. මේක ටක් 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 ගාලා අර මේ ඔය පේන කෑල්ලට අර සද්දේ හා මෙහා වෙනකොට ඒක වෙනස් වෙන්න හදනවා. මම ඒකේ පොඩි වීඩියෝ එකක් ඇති. මම හිතන්නේ මම සවුන්ඩ්ස් ෂෙයා කරන්න ඕනේ. මට වෙනම සවුන්ඩ් එක ෂෙයා කරලා ගන්නවා. චුට්ටක් එක බලලෙමු නැත්තම් මොකද දන්නෙත් නැහැනේ මොකද්ද කිව්වේ. Hey guys. Today I want to discuss something that has interested me for some time. Something that is unfortunately fading due to technology. The morse code. It is an invaluable tool when one really needs to communicate because modern infrastructure has taken a hike. During a disaster for instance, morse code does not need any electricity. Or indeed technology to be used. One can use it in emergency situations of all kinds. In extreme cases, one can transmit a message in Morse code by blinking one's eyes. Invaluable in a hostage situation. Anyway, as we know, the English language consists of 26 alphabets from A to Z. And each of these alphabets is depicted by a combination
of dots and dashes, or tits and das. Each of these combinations is a minimum of one character and a maximum of four characters. A dash or a da is twice as long as a dot or a dit. The gap between two letters is three times the duration of a dot, while the gap between two words is seven times longer than a dot. When we look at the Morse code alongside the respective alphabets and then decide to learn it, it looks kind of intimidating. Too many things to remember. Yes, it can be difficult, but if we break it up into bite-sized pieces, things start looking a little easier. Let us rearrange the alphabets. There you go. The Morse code is really a way to divide the alphabets by frequency of their usage and the speed of transmission. The most common alphabet in the English language is E. It is also the easiest in Morse code, one single dot. The least common alphabet is Q, and it comes last. There are two single character alphabets, four with two characters, eight alphabets with a combination of three characters, and 12 alphabets with four characters. Starting to sound easy? It is, but it requires practice to be able to master it. And the practice has to be continuous, since it is quite easy to lose touch. It is about listening to the sound of the dits and the das, associating it with the alphabet, putting together all the alphabets to make words, and the words into sentences. Masters can receive and understand Morse code at the rate of about 40 words per minute, or better. The only real way to learn Morse code is by listening and memorizing the sounds. But it might help to associate the sound with the alphabet it represents. It might not be ideal, but it certainly aids the process. Let me show you. Let us take the alphabet E. It is represented by a single dot. If one can picture the alphabet and associate the sound with it, learning can become a little simpler. Like this. So when we are learning Morse code for the letter E, try and remember the picture and how and where the dot features. Next time you hear the dot, the picture will pop in your head and the association might become a little easier. Let us go through the alphabets one by one. You will first see the alphabet on the screen, followed by its Morse code depiction below it. Immediately following this, the Morse code will be repeated on the character it represents. So here goes. All the best. විදිහට තමයි මවුස් කෝඩ් එක යන්නේ. එතකොට ඒ කාලේ හිටියට ඒක ලොකු ජයග්‍රහණයක් sannivedana ඉක්මනින් කරන්න. අපි එතකොට මේක සම්බන්ධයෙන් පොඩි නෝට් එකක් ලියාගෙන ඉමු. මේකෙම ඊළඟ කොටස විදිහට එන්නේ දුරකථනය සොයා ගැනීම. ඒකත් කම්බියක් දිගේන යන්නේ. එතකොට ඉස්සලා මාතෘකාව දාගන්න විදුලි හා විද්‍යුත් සංඥා ක්‍රමය බිහිවීම කියලා ඒක යටතේ පළවෙනි එක විදියට මේකේ දාලා තිනවා
විදුලි හා විද්‍යුත් සංඥා ක්‍රමය බිහිවීම කියන එක යටතේ දාගන්න කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් සංනිවේදනය කිරීම කියලා ලියාගන්න. කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් සංනිවේදනය කිරීම. වරහන් ඇතුලේ අපි ඉස්සල්ලාම ලියමු මෝස් කෝඩ් එක ගැන. මෝස් කෝඩ් नोट करते हैं एक यात्रा तेली आ गान ना अपने मोस्ट कोड देख गया ने सलम किया ने अमेरिकानु जाति का अमेरिकानु जाति का सैमुएल मोस अमेरिकानु जाति का सैमुएल मोस විසින් මෙම මෝස් කෝඩ් ක්‍රමය සොයා ගන්නා ලදී. ඇමරිකානු ජාතික සැමුවෙල් මෝස් විසින් මෙම මෝස් කෝඩ් ක්‍රමය සොයා ගන්නා ලදී. ඔහු එම ක්‍රමය භාවිතා කරමින් එදා 1844 පමණ පණිවිඩ යැවීම හඳුන්වා පණිවිඩ යැවීම හඳුන්වා දීමට හැකියාව ලැබින. හරි එතකොට ඌටඩව එක ගැන කරුණු අවශ්‍ය වෙන්නේ මෝස් කෝඩ් ක්‍රමය කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතා කිරීම යටතේ පළවෙනියටම අපි කතා කරන්නේ මෝස් කෝඩ් එක. අපි දෙවෙනියට කතා කරන්නේ ටෙලිෆෝන් එක ලෝකෙට හඳුන්වා දීම සම්බන්ධයෙන්. අපි ටෙලිෆෝන් එක ගැනත් පොඩ්ඩක් බලමු. අපි ඊට පස්සේ කතා කරන්නේ මෝස් කෝඩ් එකෙන් පස්සේ කම්බියක් දිගේ සංඥා සංකේතය යැවීම සම්බන්ධයෙන් ඊළඟට ලෝකේ දෙවනියට වැදගත්ම සොයා ගැනීම මොකක්ද කියලා අපි කතා කරන්නේ. ඒක සම්බන්ධයෙන් කතා කරනකොට ප්‍රධාන වෙන්නේ කටහඬ යවන්න. දැන් අර શબ્දයක් අනුව ඒ එක රටාව පුරුදු කරගෙන තමයි පණිවිඩය මොකක්ද කියලා හොයාගන්නේ. හැබැයි ඊට පස්සේ ටෙලිෆෝන් එක හොයාගන්නවා 1876 වෙනකොට බ්‍රිතාන්‍ය ජාතික ඇලෙක්සැන්ඩර් ග්‍රැහන් බෙල් විසින්. එතකොට අර තිබ්බ ක්‍රමයට වඩා තව ටිකක් ලෝකෙ දියුණු වෙලා කටහඬ යවන්න පුළුවන් මට්ටමකට එනවා ලෝකෙ කම්බියක් භාවිතා කරලා. මේනි ඇලෙක්සැන්ඩර් ග්‍රැහන් බෙල්. එතකොට එයා විසින් තමයි මුලින්ම කම්බියක් දිගේ කටහඬ යවන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ටෙලිෆෝන් එක හොයාගන්නේ. ඒ අතර පරීක්ෂණ ලෝකෙ ගොඩක් වෙලා තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් අපි ඇලෙක්සැන්ඩර් ග්‍රැහන් බෙල් සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. දැන් අර විදුලි හා විද්‍යුත් සංඥා ක්‍රම යටතේ අපි කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් කතා කරේ. ඒකෙම කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් කටහඬ යැවීම වරහන් ඇතුලේ දුරකථනය. කලින් එක මෝස් කෝඩ් එක මේක දුරකථනය. කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් සංනිවේදනය ඒ කියන්නේ කටහඬ
වරහන් ඇතුලේ ආපහු දාගන්න දුරකථනය. දුරකථනය. හරි ඒක යටතේ ලියා ගන්න. කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් සන්නිවේදනය කළ හැකි බව සොයා ගැනීමෙන් පසු කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් සන්නිවේදනය කළ හැකි බව සොයා ගැනීමෙන් පසු විවිධ පර්යේෂකයින් විසින් විවිධ පර්යේෂකයින් කම්බි භාවිතයෙන් පණිවිඩ යැවීම විවිධ පර්යේෂකයින් කම්බි භාවිතයෙන් පණිවිඩ යැවීම වරහන් ඇතුලේ කටහඬ කම්බි භාවිතයෙන් පණිවිඩ යැවීම වරහන් ඇතුලේ කටහඬ කෙරෙහි විවිධ පර්යේෂණවල නිරත විය විවිධ පර්යේෂණවල නිරත විය ඒ අනුව 1876 දී යනුව 1876 දී බ්‍රිතාන්‍ය ජාතික ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් බ්‍රිතාන්‍ය ජාතික ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විසින් දුරකථනය නිපදවන ලදී. බ්‍රිතාන්‍ය ජාතික ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විසින් දුරකථනය නිපදවන ලදී. දුරකථනය නිපදවන ලදී. හරි මේ කම්බි භාවිතයෙන් පණිවිඩ එහා මෙහා ගෙන යාම ඔන්න දැන් ලෝකේ 1800 ගණන් වෙනකොට ටික ටික දියුණු වෙලා ආවා. ඊට පස්සේ මිනිස්සු කල්පනා කරේ කම්බියක් භාවිතා කරන්න නැතුව කොහොමද පණිවිඩ යවන්න කියලා. රයිට්. අපි ඒක සම්බන්ධයෙන් ලෝකෙ මොනවද උනේ කියලා අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් චුට්ටක් බලලා ඉමු. ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්ගෙන් දුරකථනයෙන් පස්සේ කම්බියක් රහිතව පණිවිඩ එහෙම නැත්නම් සන්නිවේදනය කරන්නේ කොහොමද කියන එකට ඊළඟට ලෝකෙ මිනිස්සු පරීක්ෂණ කරනකොට 1896 වගේ වෙන විට ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි මේක ගුග්ලිමෝ කියලත් කියනවා ලංකාවේ සමහර පොත්වල ගුග්ලි එල්මෝ මාර්කෝනි කියලත් කියනවා මොකද මේ ඉතාලි නම්නේ එතකොට එයා විසින් 1896 වෙනකොට ගුවන් විදුලිය කියන එක නිර්මාණය කරා. එතකොට ලෝකේ ප්‍රථම වතාවට හැබැයි මේ මේ කාලේ වෙනකොට මාර්කෝනිගේ කාලෙදී තව අයත් මේ පිළිබඳ විවිධ පර්යේෂණ කළා තියෙනවා. හැබැයි වැඩි ගෞරවය ගුගිම මාර්කෝනිට තමයි ගිහිලා තියෙන්නේ. විවිධ අය තව මේ වගේ පණිවිඩ යැවීමේ ක්‍රම ලෝකේ අත්හදා බලලා තියෙනවා මේ සමකාලීන කාලවලදී. ගුග්ලියෙල්මෝ මාර්කෝනි කියන පුද්ගලයා එතකොට එයා තමයි ලෝකේ පළවෙනියටම අර විදුලි හා විද්‍යුත් සංඥා ක්‍රම යටතේ අපි රැහැන් රහිතව සංඥා සංකේතය යැවීම සම්බන්ධයෙන් ගුවන් විදුලිය නිර්මාණය කරන්නේ ගුග්ලියෙල්මෝ මාර්කෝනි රයිට් අපි ඒක සම්බන්ධයෙන් පොඩි නෝට් එකක් ලියාගමු නෝට් ගොඩයි නේද මේ ටික අපි ඉක්මනින් ඉවර කරන්න ඕනේ හින්දා මම මේ ලියන්නේ ලියා ගන්න රැහන් රහිත සංඥා හා සංකේත රැහන් රහිතව
රැහැන් රහිතව සංඥා හා සංකේත භාවිතයෙන් රැහැන් රහිතව සංඥා හා සංකේත භාවිතයෙන් සන්නිවේදනය කිරීම වරහන් ඇතුලේ ගුවන් විදුලිය රැහැන් රහිතව සංඥා හා සංකේත භාවිතයෙන් සන්නිවේදනය කිරීම වරහන් ඇතුලේ ගුවන් විදුලිය एक यात्रते लिया गाना खांबी बावितेन तोरव एक ऐन रहन रहित कीने क्या खांबी बावितेन तोरव संन्याहा संकेत यावी म पीली बंदर खांबी बावितेन तोरव संन्याहा संकेत यावी म पीली बंदर पर्येषण रसाक පර්යේෂණ රැසක් 18 වෙනි සියවසේදී ලෝ පුරා සිදුවිය පර්යේෂණ රැසක් 18 වන සියවසේදී ලෝ පුරා සිදුවිය ඒ කියන්නේ 1800 ගණන් වල පර්යේෂණ රැසක් 18 වන සියවසේදී සිදුවිය ඒ අනුව ඒ අනුව 1896දී ඒ අනුව 1896දී ඉතාලි ජාතික ගුග්ලියෙල්මෝ මාර්කෝනි විසින් ඉතාලි ජාතික ගුග්ලියෙල්මෝ මාර්කෝනි විසින් ඉතාලි ජාතික ගුග්ලියෙල්මෝ මාර්කෝනි විසින් ගුවන් විදුලිය නිර්මාණය කරන ලදී. ගුවන් විදුලිය නිර්මාණය කරන ලදී. නිර්මාණය කරන ලදී. හරි. ගුවන් විදුලියෙන් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ඇත්තටම ලෝකේ ඊළඟට සිනමාව බිහි වෙනවා. අපි ඒ ගැනත් පොඩියට ඔයගලන්ගේ සිලබස් එකට මම තව චුට්ටක් ඇඩ් කරලා තමයි මේ සිනමාව වගේවත් එකතු කරලා තියෙන්නේ. එතකොට ඔයගලන්ගේ උත්තර තව ටිකක් පරිපූර්ණ වෙනවා. එතකොට අපි සිනමාව ගැන චුට්ටක් කතා කරොත් දුරකථනය කියන්නේ දුරකථනය සහ ඒ කියන්නේ කම්බියක් දිගේ පණිවිඩ යැවීම සහ කම්බියක් රහිතව පණිවිඩ යැවීම කියන්නේ රේඩියෝ එකෙන් පස්සේ අර විෂුවල් ඇහැට පේනව කොහොමද සංවේදන කටයුතු සිද්ධ වෙන්නේ කියන තැනට ලෝකේ ඊළඟට පර්යේෂණ සිද්ධ වුණා විවිධ අය ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ටික ටික ලෝකේ සිනමාව බිහි වෙන්නේ. එතරම් සිනමාව බිහි වීම සම්බන්ධයෙන් ලස්සන කතාවක් තියෙන්නේ. ඒ කියන්නේ පොඩි චැලෙන්ජ් එකක් අපි කියන්නේ පොඩි අභියෝගයක් ඇවිල්ලා තිබ්බා මේ ජෝන් මේබ්‍රිජ් කියන්නේ එඩ්වර්ඩ් මේබ්‍රිජ් කියන මහ පුද්ගලයාට අශ්වයෙක් දුවනකොට ඒ අශ්වයාගේ කකුල් හතරම උඩ තියනවා කියලා ඔප්පු කරන්න කියලා පොඩි අභියෝගයක් එල්ලවලා තිබ්බා මේ එඩ්වර්ඩ් මේබ්‍රිජ් කියන පුද්ගලයාට. එතකොට එයා කරේ කැමරා 12ක් භාවිතා කරලා ඉතිහාස කතාවල කැමරා 24ක් කියලාත් කියනවා. කොහොම වුණත් වැඩිපුර අපි අපිට තොරතුරු තියෙන කැමරා 12ක් භාවිතා කරා කියලා. එතකොට එයා කැමරා 12ක් භාවිතා කරලා එයා ගන්නවා අර දුවන අශ්වයාගේ රූප රාමු. අරගෙන ඒක පටයක් විදියට එක දිගට ධාවනය කරනවා. ඒත් එහෙම තමයි යා ඔප්පු කරන්නේ එක වෙලාවකදී දුවනශ්‍යයාගේ කකුල් හතරම පොළවෙන් උඩ තියනවා කියලා. අන්නේ ඒ අභියෝගය දිනන්න තමයි මේ බ්‍රිජ් විසින් ඒ නිර්මාණය කරන්නේ.
ඒක තමයි ලෝකෙ පළවෙනිම චලන රූපය විදියට ගන්න මෝෂන් ක්ලිප් එකක් විදියට. කියන්නේ චලනය වෙන රූපයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. හැබැයි ඉතින් එහාට ගියන් පස්සේ ප්‍රංශයේ ලුමියේ සහෝදරයෝ කියලා කට්ටියක් ලෝකෙ පළවෙනි රූප රාමුව එහෙම නැත්නම් පළවෙනි චිත්‍රපටිය නිර්මාණය කරනවා. මෙතනින් එහාට ගිහාලම 1902 වගේ වෙන විට මේ රූප රාමු වලටත් තව දේවල් එකතු කරලා ජෝර්ජ් මෙලියස් කෙනෙක් කියන එයා මේ මැජික් ශිල්පියෙක් කියලා ඉතිහාස කතාවල තියෙනවා. ඒතකොට ජෝර්ජ් මෙලියස් කියන පුද්ගලයා මේ සාමාන්‍ය රූප රාමු වලට විශේෂ කැමරා ප්‍රයෝගය යොදාගෙන තව ටිකක් දියුණු සිනමාවක් නිර්මාණය කරන්න මූලිකත්වය ගන්නවා. ඒතකොට මේ සිනමාව බිහිවීම සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන්නේ මෙතන තියෙනවා මේ බ්‍රිජ් ගේ කොහොමද එයා මේ මේ චලන රූප අර අශ්‍ය දූන කතාව නිර්මාණය කරේ කොහොමද කියලා තියෙනවා. මම මේකේ සවුන්ඩ්ස් පොඩ්ඩක් ෂෙයා කරලා චුට්ටක් අපි ඒකත් බලමු. එතකොට අවබෝධයක් ලැබෙනවා ඕගලන්ට වැඩිපුර සාමාන්‍ය දැනුමට එහා ගිහිල්ලා පොතපතේ දැනුමට එහා By definition, a motion picture is a series of pictures projected onto a screen, creating the illusion of movement. By the 1800s, humans had discovered photography, projection, and motion. We just hadn't put them together. Then, a guy called Edward Muybridge changed everything. He set up 24 cameras, linked to tripwires, to take photographs of a horse galloping. He developed and later projected the images onto a screen using his invention, the zoopraxiscope. The result was 2 seconds of movie history. Here it is, the first motion picture ever made. Get your popcorn. තමයි මේ පළවෙනි රූප රචනයේ විදිහට අපිට ගන්න පුළුවන්. දැක්ක නේද මේ සදිස්නා? ඔව් සර්. හරි. අපිට පුළුවන් වෙයි බලමු තව එකක් ඇති මේ බිච් එකට පස්සේ ලුමිය මං කිව්වා අර පළවෙනි සිනමා පටය නිර්මාණය කරේ ලුමියේ සහෝදරයෝ කියලා. ඒගොල්ලන්ගේ එකත් අපිට චුට්ටක් බලන්න පුළුවන් මේ. අද තියෙන ඒවත් එක්ක මේක බලන්න එපා. හරිද? මේක ගොඩක් අවුරුදු 200ක් විතර පරණයි. ඒතර මේක තමයි පළවෙනි ලෝකේ පළවෙනි සිනමා පටය කියලා ගන්න මේක. ලුමියෝ සහෝදරයෝ ඒක ඒගොල්ලන්ගේ කර්මාන්ත ශාලාවට එන පිරිස මේක තමයි මේකෙන් නිරූපණය චිත්‍රපටය ලෝකේ. හරි, අපි ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් කියාගෙන ඉමු. මේ ඔයගොල්ලන්ගේ සිලබස් එකටත් එහා ගිහිලා ටිකක් වැඩිපුර කියන ඒවා අපි ලියාගමු. සිනමාව බිහිවීම. සිනමාව බිහිවීම. චිත්‍රපට හෙවත් සිනමාව ආරම්භ වන්නේ
චිත්‍රපට හේවත් සිනමාව ආරම්භ වන්නේ එඩ්වඩ් මේබ්‍රිජ් එඩ්වඩ් මේබ්‍රිජ් එඩ්වඩ් මේබ්‍රිජ් නැමැති පුද්ගලයෙක් එඩ්වඩ් මේබ්‍රිජ් නැමැති පුද්ගලයෙක් කැමරා 12ක් භාවිතා කරමින් කැමරා 12ක් භාවිතා කරමින් දුවන අශ්වයෙකුගේ කැමරා 12ක් භාවිතා කරමින් දුවන අශ්වයෙකුගේ දුවන අශ්වයෙකුගේ රූප පෙළක් රූප පෙළක් චලන රූප ලෙස රූප පෙළක් චලන රූප ලෙස චලන රූප ලෙස සැකසීමට ගත් උත්සාහයයි සැකසීමටගත් උත්සාහයයි ඒකටම ලියා ගන්න මීට අමතරව ඒකටම මීට අමතරව රූප පෙළක් චලනය කිරීමේ ගෞරවය මීට අමතරව රූප පෙළක් චලනය කිරීමේ ගෞරවය රූප පෙළක් චලනය කිරීමේ ගෞරවය තෝමස් අල්වා එඩිසන් විසින් නිර්මාණය කරන ලද තෝමස් අල්වා එඩිසන් විසින් නිර්මාණය කරන ලද තෝමස් අල්වා එඩිසන් විසින් නිර්මාණය කරන ලද කිනටෙස්කෝප් තෝමස් අල්වා එඩිසන් විසින් නිර්මාණය කරන ලද කිනටෙස්කෝප් නැමැති යන්ත්‍රයටද හිමි වේ. නැමැති යන්ත්‍රයටද හිමි වේ. කිනටෙස්කෝප් නැමැති යන්ත්‍රයටද හිමි වේ. මේවා මොකද එකම කාලවල වලනේ සිද්ධ වෙන්නේ. අලුත් ඡේදකෙන් ඇවිල්ලා ලියා ගන්න. එහෙම නැත්නම් පොඩි උපමාතෘකාවක් විදිහට දා ගන්න ප්‍රථම සිනමා අත්දැකීම කියලා. ප්‍රථම සිනමා අත්දැකීම. ප්‍රථම සිනමා අත්දැකීම. අර සිනමාව යටතේම ප්‍රථම සිනමා අත්දැකීම. ඒක යටතේ ලියා ගන්න. චලන කැමරාවේ වර්ධනය පිළිබඳ කතා කිරීමේදී චලන කැමරාවේ වර්ධනය පිළිබඳ කතා කිරීමේදී චලන කැමරාවේ වර්ධනය පිළිබඳ කතා කිරීමේදී ප්‍රංශයේ ලුමියේ සහෝදරයන් වැදගත් වේ. ලුමියේ සහෝදරයන් වැදගත් වේ. ප්‍රංශයේ ලුමියේ සහෝදරයන් වැදගත් වේ. එදා 1895 දී එදාස් 1895 දී ඔවුන් විසින්
1895 දී ඔවුන් විසින් ප්‍රදර්ශනය කරන ලද ලුමියේ කම්හලෙන් පිටව යන කම්කරුවෝ 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 නැමැති නැමැති චලන රූප ජවනිකාව නැමැති චලන රූප ජවනිකාව ප්‍රථම සිනමා අත්දැකීම බවට පත් විය. ප්‍රථම සිනමා අත්දැකීම බවට පත් විය. ප්‍රථම සිනමා අත්දැකීම බවට පත් විය. ඒ ලෝකයට සිනමාව බිහිවීම සිනමාවෙන් පස්සේ ඒ කියන්නේ මේ චලන රූප සම්බන්ධයෙන් ඊළඟට වැදගත්ම දෙයක් විදිහට එන්නේ නවත චලන රූප සම්බන්ධයෙන්මයි ඒ කියන්නේ ටෙලිවිෂනය සොයා ගැනීම තමයි ඊට පස්සේ ලෝකේ වැදගත්ම සොයා ගැනීමක් බවට පත් වෙන්නේ රයිට් එතකොට මේක මේ දුර සහ දැකීම කියන ග්‍රීක වචන එකතු වෙලා තමයි ඇවිල්ලා තින්නේ ටෙලිවිෂන් කියන එකෙන් එතකොට මේක 1923 වගේ වෙන විට ස්කොට්ලන්ත ජාතික ජෝන් ලොගි බෑඩ් ජෝන් ලොගි බෑඩ් කියන පුද්ගලයා විසින් තමයි 1923 දී මේක නිර්මාණය කරන්නේ එතකොට 1800 ඉඳලා කියන්නේ 19 වෙනි සියවසට වෙනකොට තමයි සිනමා කියන සිනමාවේ ඉඳලා මේ රූපවාහිනිය අත්දැකීම කියන එකට ලෝකයේ තව දියුණු වෙලා එන්නේ එතකොට මේක ටික ටික ගෘහස්ත උපකරණයක් විදිහට ලෝක ටික ටික ප්‍රචාරණය වෙන්න පටන් ගන්නවා. ඒතර පළවෙනි රූපවාහිනිය 1923 දී නිර්මාණය කළා කියලා තමයි කියන්නේ. හැබැයි මේකත් ලෝක විවිධ අය මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළා තියෙනවා. ඒතකොට වැඩි ගෞරවයේ ජෝන් ලොගි බෑඩ්ට ගිහිල්ලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් තව අවසාන වශයෙන් ලියාගම්. වේගෙන් කියනවා නේද? ලියා ගන්න ටෙලිවිෂනයේ හෙවත් රූපවාහිනිය ටෙලිවිෂනයේ හෙවත් රූපවාහිනිය ටෙලිවිෂනයේ හෙවත් රූපවාහිනිය එක යටතේ ලියා ගන්න මානව ඉතිහාසයේ මානව ඉතිහාසයේ සනිවේදනය සම්බන්ධයෙන් මානව ඉතිහාසයේ සනිවේදනය සම්බන්ධයෙන් වඩාත් ආකර්ෂණීයම සොයා ගැනීමක් ලෙස සන්නිවේදනයේ සම්බන්ධයෙන් වඩාත් ආකර්ෂණීයම සොයා ගැනීමක් ලෙස රූපවාහිනිය හඳුන්වා දිය හැක. රූපවාහිනිය හඳුන්වා දිය හැක. ඒකටම ලියා ගන්න දුර සහ දැකීම යන අරුත් ඇති
දුර සහ දැකීම යන අරුත් ඇති දුර සහ දැකීම යන අරුත් ඇති ග්‍රීක වචන අනුසාරයෙන් ග්‍රීක වචන අනුසාරයෙන් ටෙලිවිෂන් යන පදය නිර්මාණය වී ඇත ටෙලිවිෂන් යන පදය නිර්මාණය වී ඇත දුර සහ දැකීම යන අරුත් ඇති ග්‍රීක වචන අනුසාරයෙන් ටෙලිවිෂන් යන පදය නිර්මාණය වී ඇත දුර සහ දැකීම යන අරුත් ඇති ග්‍රීක වචන අනුසාරයෙන් ටෙලිවිෂන් යන පදය නිර්මාණය වී ඇත 1923 වසර වන විට 1923 වසර වන විට ස්කොට්ලන්ත ජාතික 1923 වසර වන විට ස්කොට්ලන්ත ජාතික ස්කොට්ලන්ත ජාතික ජෝන් ලොගි බෙයඩ් ජෝන් ලොගි බෙයඩ් ස්කොට්ලන්ත ජාතික ජෝන් ලොගි බෙයඩ් විසින් විසින් රූපවාහිනිය ලොවට දායාද කරන ලදී විසින් රූපවාහිනිය ලොවට දායාද කරන ලදී ඩොන් ජෝන් ලොගි බෙයඩ් විසින් රූපවාහිනිය ලොවට දායාද කරන ලදී මෙහි පූර්ණ ගෞරවය මෙහි පූර්ණ ගෞරවය ඔහු වෙත පිරිනැමුණද මෙහි පූර්ණ ගෞරවය ඔහු වෙත පිරිනැමුණද රූපවාහිනිය යනු ඔහු වෙත පිරිනැමුණද රූපවාහිනිය යනු හුදෙක්ම රූපවාහිනිය යනු හුදෙක්ම එක් පුද්ගලයෙකුගේ පමණක් පුද්ගලයෙකුගේ පමණක් සොයා ගැනීමක් ලෙසම එක් පුද්ගලයෙකුගේම පමණක් සොයා ගැනීමක් ලෙසම සඳහන් කළ නොහැක. හුදෙක්ම එක් පුද්ගලයෙකුගේ පමණක් සොයා ගැනීමක් ලෙසම සඳහන් කළ නොහැක. රූපවාහිනී මාධ්‍ය රූපවාහිනී මාධ්‍ය සොයා ගැනීමේ සිට රූපවාහිනී මාධ්‍ය සොයා ගැනීමේ සිට එම මාධ්‍ය වර්ධනය කිරීම හා ප්‍රචලිත කිරීම රූපවාහිනී මාධ්‍ය සොයා ගැනීමේ සිට එම මාධ්‍ය වර්ධනය කිරීම හා ප්‍රචලිත කිරීම එම මාධ්‍ය වර්ධනය කිරීම හා ප්‍රචලිත කිරීම යන විවිධ කාරණා සඳහා යන විවිධ කාරණා සඳහා යන විවිධ කාරණා සඳහා බොහෝ පිරිස් දායක වී ඇත බොහෝ පිරිස් දායක වී ඇත රයිට් හරි අපි ඒ කතා කරේ රූපවාහිනිය ලෝකෙට නිර්මාණය වීම සම්බන්ධයෙන්. එතකොට අද දවසේ අපි ටිකක් වේගෙන් කතා කරා. මොකද අපි 11 වසර සිලබස් එක දැන්
එකතු වෙලා අපිට යන්න වෙනවා ටික ටික. එතකොට අද දවසේ කතා කරපු දේවල් ගැන කතා කරොත් අපි මුලින්ම කතා කරා මිනිසුන් පරවියන් එහෙම නැත්නම් සතුන් යොදාගෙන කොහොමද පණවිඩ රැගෙන යාම ලෝකේ සිද්ධ වුණේ කියලා, ඇයි සිද්ධ වුණේ කියලා, විශේෂයෙන් දුර සහ කාලය කියන එක අඩු කරගන්න තමයි මේ වගේ උපක්‍රම වලට මිනිසුන් ටික ටික පෙළඹුනේ. ඇත්තටම මේ දුර සහ කාලය අඩු කරගන්න තමයි මේ හැම දෙයක්ම ලෝකෙට ටික ටික නිර්මාණය වුණේ. ඊට පස්සේ අපි කතා කරා ගුටන්බර්ග්ගේ නූතන මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. එතෙන්දි 1453 දී තමයි ඒක නිර්මාණය කරේ ජොහන්ස් ගුටන්බර්ග් කෙනෙක් වෙන ජර්මන් ජාතික. ඊට අමතරව එයා බයිබලය තමයි මේකෙන් මුලින්ම print කරේ. ඒකට අපි ගුටන්බර්ග් බයිබල් එක කියලා කියනවා. ඒ වගේම මේ මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කිරීම නිසා තමයි ලෝකයට පුවත්පත් කලාව කියන එක වේගෙන් ප්‍රචලිත වෙන්න ලොකු දායකත්වයක්, එහෙම නැත්නම් හේතුවක් බවට අපිට කියන්න පුළුවන්. අපි ඊට පස්සේ කතා කරා විදුලි හා විද්‍යුත් සංඥා ක්‍රම සම්බන්ධයෙන්. එතෙන්දී ඉස්සෙල්ලාම කතා කරා කම්බියක් දිගේ සංඥා සංකේතයයි, එහෙම නැත්නම් කම්බියක් දිගේ පණිවිඩයයි සම්බන්ධයෙන්. එතෙන්දී ඇමරිකානු ජාතික සැමුවෙල් මෝස් කියන මෝස් යන්ත්‍රය ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරේ කම්බියක් දිගේ කටහඬ යැවීම සම්බන්ධයෙන්. එතෙන්දී 1876 දී විතර ග්‍රැහම් බෙල් විසින් ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විසින් දුරකථනය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අපි කතා කරා. එතකොට දැන් ටික ටික මේ සංනිවේදනය දියුණු වේගෙන එන බව තමයි අපිට මේවයින් තේරෙන්නේ. ඊට පස්සේ අපි කතා කරේ කම්බියක් නැතුව කොහොමද, එහෙම නැත්නම් කම්බියක් රහිතව සංඥා සංකේත, එහෙම නැත්නම් පණිවිඩයක් යවන්නේ කොහොමද කියන තැනට, එහෙම නැත්නම් සංදේශයක් යවන්නේ කොහොමද කියන තැනට අපි කතා කරේ. එතෙන්දී අපිට ප්‍රධාන වෙන්නේ ගුවන් විදුලිය කියන එක. එතකොට ඉතාලි ජාතික ගුග්ලියෙල්මෝ මාර්කෝන් විසින් තමයි 1796 ගුවන් විදුලිය නිර්මාණය කරන්නේ. ඒකනත් කතා කරා. ඊට පස්සේ අපි කතා කරා සිනමාව බිහිවීම සම්බන්ධයෙන්. අර කටහඬ සහ සංඥා සංකේත යැවීමට අමතරව කොහොමද මේ රූපය කියන එක සංනිවේදන මාධ්‍යයක් විදියට සංනිවේදනයේ පැත්තට කොහොමද එකතු වුනේ කියන තැන තමයි මේ සිනමාවේදී අපිට වැදගත් වෙන්නේ. එතෙන්දී අපි අර එඩ්වර්ඩ් මේබ්‍රිජ්ගේ ඉඳලා ලුමියේ සහෝදරයන්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂීම දක්වා අපි යම් තාක් දුරට කතා කරා සිනමාවේ බිහිවීම සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි කතා කරේ අද වෙන විට ලෝකේ නැතුවම බැරි අංගයක් බවටත් පත් වෙලා තියෙන මේ ටෙලිවිෂනය කොහොමද ලෝකෙට බිහි වුණේ කියලා 1923 දී ස්කොට්ලන්ත ජාතික ජෝන් ලොගි බයඩ් විසින් තමයි රූපවාහිනිය කියන එක නිර්මාණය කරලා ලෝකෙට දායාද කරන්නේ, right? එතකොට අපි ටෙලිවිෂනය වෙනකන් ඓතිහාසික විකාශය කතා කරලා තියෙනවා. එතකොට අපිට නූතන යුගයේ ලබන සතිය කතා කරන්න පුළුවන්. ඒකත් එක්කම අපිට ජනමාධ්‍ය කියන කොටසත් එක්ක 11 වසර පාඩම් වලට දැන් අපිට ඒවා සම්බන්ධ කරගනිමින්, ඔයගලංග විභාගයත් සම්බන්ධ කරගනිමින් ඉස්සරහට පාඩම් ටික කරගෙන යන්න පුළුවන්. මම හිතනවා අද නම් නෝට්ස් ඉඳ ලොකු තියොරිටිකල් පාර්ට් එකකට වඩා මේව දැනුම හිඳ ලොකු ප්‍රශ්න නැතුව ඇති කියලා. මොන හරි ගැටලු තියෙනවද මේ දුව? නැහැ. හරි, අපි එහෙමනම් අද දවසේ පාඩම නවත්වමු. ටික වැඩිපුරත් ලිව්වනේ අද. හරි, එහෙමනම් අපි ලබන සතිය වෙනකොට අපි කතා කරන්නේ අන්තර්ජාලය වෙනකන්, يعني අන්තර්ජාලය يعني මේ නූතනය ගැන අපි කතා කරන්නේ. ඒකත් එක්ක අපි අලුත් පාඩම් 11 වසර අලුත් පාඩම් වලට යොමු වෙමින් විශේෂයෙන් තොරතුරු රැස් කිරීම සම්බන්ධයෙන් අපි කතා කරලා අපි ඒවට ටික ටික යොමු වෙමු. එහෙමනම් අපි ලබන සතිය නැවත හම්බ වෙමු. එහෙනම් ආයුබෝවන්, සුබ දවසක්, සුබ රාත්‍රියක්. Thank you, sir.